ඔගොල්ලෝ ගොඩාක් ආදරය කරන ආදරණීය ගායන ශිල්පී රහල් අල්විස්ගේ වෙඩින් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් රහල්ගේ සින්දු කියන්නේ හිතට දැනෙන සින්දු තමයි රහල් කරලා දෙන්නේ. ඉතින් ලව් කරන අය රහල්ට ගොඩාක් ආදරය කරනවා. එක පාට අපි හිතුවේ නැති විදිහට එක පාට රහල්ගේ වෙඩින් එක කියලා නිකන් කට්ටිය කතා වෙන්න ගත්තා. මොකද ඒක පාට වුණේ? ඇත්තට මමත් දන්නේ ඒ වෙලාව තමයි මගේ වෙඩින් එක කියලා. ඉතින් මේ ඇත්තම කියන්න තියෙන්නේ මේ හදිස්සියම ගත්තා. ඉතින් මට මෙයාව හම්බෙන්නේ අහම්බෙන් ප්‍රපෝසල් අම්ම තමයි හොයලා දෙන්නේ. ඉතින් මාස 4ක් වගේ බොහොම කෙටි කාලෙදි අපි දෙන්න අඳුරගත්තා. හිතුවට අස්කල මැරි ගන්න ඕන කියලා මැරි කරා. හරි, දැන් රහල් වගේ මුළු ලංකාවක්ම සමහර ලාවට පිටරට ඉන්න අයත් මුළු ලෝකයම ආදරය කරන ආටිස්ට් කෙනෙක්ව තමන්ගේ ස්වාමි පුරුෂයා විදිහට හම්බෙනකොට සෙව්වන්දිර කොහොමද මේ ෆීලිං එක ආවේ? ඒ කියන්නේ කොහොමද ඉස්සෙල්ලම රහල් ගැන ආරංචි ආවේ? මං ඉස්සෙල්ලම දැනන් හිටියේ නෑ. ටික දවසක් කතා කරගෙන පස්සෙ තමයි දැනගත්තේ. මම එයාට ඉතින් කිව්වා මට ෆේමස් එක වැඩක් නෑ. මම මෙයාට කැමති කියලා. හරි, දැන් මට කියන්න මේ දැන් හැමෝම දන්න කාරණාවක් තමයි රහල්ට චුටක් තරහ යනවා. ඒක කවදා හරි ඔයගොල්ලගේ ෆැමිලි ලයිෆ් එකේදී ආවොත් එහෙම ඔයා කොහොමද ඒක කන්ට්‍රෝල් කරන්න හිතන් ඉන්නේ? දිනවද එක? සද්ද නැත ඉඳපම හරියනවා. ආ, ඒකද? අපි එන එකකව කියන්න ගිහිල්ලා තමයි. දැන් මෙහෙමයි, දැන් මම ඇත්තටම මගේ කැරක්ටර් එකේදී එක එකන කට්ටියගේ කැරක්ටර්ස් තියෙනවානේ. මගේ කැරක්ටර් චුට්ටක් මඩ දෙමින් තරහ යනවා. එක සැරේ හොඳින් ගන්න දෙන පාටියක් මම දි මට සද්දයක් දාලා බැලුවා. අවුලන්නේ ෂේප් බැඳා. රහල්ගේ සින්දු වලට ආසයිද? ඔව් ආසයි. කොයි සින්දුවටද ආසම? හිතට හොරාවා. අපි නම් ආසයකට. ඊට ප්‍රේමයක්. මට සෙවන්දකින් අහන්න තව දෙයක් තියෙනවා. දැන් රහල්ට අර තරහ යන එක කිව්වා වගේම සාමාන්‍යයෙන් ගොඩක් අය දන්න දෙයක් තමයි ගොඩක් චැරිටි සර්විසස් වලට රහල් ඒ කියන්නේ ලකුණු දාගන්න නැතුව යටින් උදව් කරනවා. සහ අපි හිටපු channels වලදීත් අපි ඒක දැකලා තියෙනවා. එයා නැති බැරි අයට ගොඩක් උදව් කරනවා. ඒ වගේ තෙතමනයක් තියෙන එක්කෙනෙක් කියලා හිතුවද රහල්? ඔව්. එහෙම හිතුවද? ඉතින් ඒ ගැන වාට මොනවද රහල්ව ඇප්‍රීෂিয়েට් කරන්න තියෙන්නේ? එයාට මොනවද වාට කියන්න තියෙන්නේ? මං ඉතින් එයාට උදව් කරනවා. කෝ කියනවා නේ අර ගොඩක් ආදරේ කියලා. හරි, රහල් අල්විස් කියන්නේ ලංකාව ආදරය කරන තරුවක්. ඒ වගේම channel C1ගේ රහල් අල්විස්ට ලොකු crowd එකක් ඉන්නවා. ඉතින් අද wedding එක මේ හැමෝටම කියන්න බෑනේ. ඒ වුණාට ඒගොල්ලන් බලාගෙන ඉන්නවා ආගේ wedding එකේ මොනවද වෙන්නේ, කවුද ඇවිල්ලා ඉන්නේ, මොන විදියට ඔයගොල්ලන් dress කරලා ඉන්නේ. ඉතින් channel C හරහා එකතු වෙලා ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම channel C කියන්නේ මං හිතන්නේ මගේ music field එක පටන් ගද්දිම හිටපු අපේ නම්බර් 1 channel එක. ඉතින් අදටත් ඒගොල්ලෝ ඒ විදිහට වැජබෙනවා. ඉතින් මගේ music field එකේ මාව වැජබවන්න channel C ගොඩාක් ලොකු මට පිටුවහලක් වුණා. ඉතින් අදටත් ඉන්නවා. ඒකයි මම අදටත් ඇවිල්ලා මයික් එක දික්කානේ මං ආදරේ channel C එකට. ඉතින් තිලිනි අක්කා හැමෝටම channel C ප්‍රසන්න අයියා හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා ආදරේ. ඉතින් channel C crew එකත් අද දවසේ ලංකාවේ ආටිස්ට්ලත් ගොඩාක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් family එකේ අය මේ හැමෝම කියන්නේ රහල් ගොඩාක් හිතවඳ කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි ආවේ කියලා. ඉතින් අපිත් ආවේ ඒ නිසා. අපි channel C crew එකම ඔයාට සුභ මංගලම් කියලා සෙවන්දිටත් වඩා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ජය වේවා. මේද ඔයා මොකද කාර් එකට වෙලා ෆෝන් එකේ කරන්නේ? අනේ නෑ අනේ, මම මේ පාළුවෙන් තනියම ඉන්න වෙලාවට 23:11 ගේම් එක ප්ලේ කරනවා. එක මාර ගේම් එකක් අනේ. අපේ දැනුමත් වැඩි වෙනවා වගේ මාර තෑගි හම්බෙනවානේ. මං කියනවට කෝල් කරලා බලන්නකෝ 23:11ට. දැන්ම ඔබේ ජංගම දුරකථනයෙන් 23:11ට ෆෝන් එකක් ගන්න.